කොහොමදයාලුවනේ අද අපි ගෙදරම් පීසා හදන්නයි ලෑස්ති වෙන්නේ මේ පීසා එක අඩු බජට් අඩු වැඩ සහ සෙටප් එකකින් හදන පීසා එකක් මුලින්ම අපි ඉන්ස්ටග්‍රෑම් 10කට සීනි මේස හැඳි එකක් දාලා ඒකට මද රසින වතුර කෝප්ප භාගයක් දාගෙන හොඳට දිය කරගන්නවා ඊට පස්සේ ඒක වහලා විනාඩි 10ක් විතර තියන්න ඕනේ ඉන්ස්ට් එක ඇක්ටිව් වෙනකම් ඔන්නේ දැන් අපි ලෝ එක නා ගන්නයි හදන්නේ මුලින්ම අපි පාන් පිටි ග්‍රෑම් 500ක් විතර භාජනයකට දාගෙන ඒකටම ලුණු තේ හැඳි එකක් පොල් තෙල් තේ හැඳි දෙකක් විතර දාගන්නවා බලන්නකෝ විනාඩි 10කට විතර පස්සේ ඉස්ට් එක හොඳට පෙන දාලා පිපිලා තියෙන්නේ. අපි මේකත් අපේ පිටියකටම දාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදියට හොඳට පිටිය ගණා ගන්න ඕනේ. වතුර හැම මදි නම් මද රසන වතුර ටිකක් එහෙම දාලා ගණා ගන්න. භාජනයේ තියෙන පිටි ඔක්කොම එකතු කරගෙන මෙන්න මේ වගේ ගුලියක් වෙනකන් ගණා ගන්න ඕනේ. මුලදී පිටි ටික ටිකක් අතේ ඇලුනත් අපි ටිකටම ආනන්දින් ඒක මේ විදියට හදා ගන්න පුළුවන්. ගොඩක් මැලෙනවා නම් විතරක් තව පිටි ටිකක් එකතු කරන්න. පිටි කුලිය අතට අරන් මෙන්න මේ විදියට අඳින්දින් මෙන්න මෙහෙම කැඩෙනවා කියන්නේ පිටි කුලිය තවත් වෙනලා මදි. ඒ හින්දා තව ටිකක් අණා ගන්න මෙන්න මේ වගේ වෙනකම්. ඊට පස්සේ අපි භාජනයේකට පුල් තෙල් හොඳට වටේ ගා ගන්න ඕනේ. මම ගත්ත මේ පිටි අනුපු වාජනෙමයි ඊට පස්සේ පිටි ගුලිය මෙහෙම වාජනෙන් තියලා අපි මේ පිටි ගුලිය වටේටත් හොඳට තෙල් ගා ගන්න ඕනේ මම අද හැම වැඩකටම පාවිච්චි කරලා තියෙන පොල් තෙල් හැබැයි කාට හරි ඕන නම් මේ පොල් තෙල් වෙනුවට බටර් එහෙමත් නැත්නම් ඔලිව් තෙල් වගේ දේකුත් පාවිච්චි කරන්න පුළුවන් තෙල් ටික ගා ගත්තට පස්සේ මෙන්න මේ විදියට මේ වාජනෙ හොඳට සීඩ් වෙන්න වහ ගන්න ඕනේ එහෙම වහගෙන පැය කමාරක් දෙකක් අතර මේක පිපෙන්න තියන්න ඕනේ. මේ පිටි ගුලිය වගේ දෙගුණයක් වෙනකම් තියන්න ඕනේ. පිටියක පිපෙනකම් මම මේ උඩට දාලා ටොපින් එක හදාගන්න තමයි හදන්නේ. මුලින්ම චිකන් ටික අරගෙන හොඳින් හොදලා පොඩි පොඩි කෑලි වලට කපා ගත්තා. ඊට පස්සේ මේ කපා ගත්ත චිකන් එකට ලුණු කුඩු ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් ඒ වගේම කහ කුඩු ටිකක් දාලා හොඳට අනලා පොඩ්ඩක් පැත්තකින් තියාගන්නවා. ඒ විදියටම සොසේජස් ටිකත් පොඩියට පෙති පෙති කපා ගත්තා. ටොපින් එකට නූණු ටිකකුයි මාළු මිරිස් ටිකකුයි දානවා. ගෙදරට තිබු වෙල් පිප කෑල්ලකුත් හොයාගත්තා. මේ එළවලු ටිකත් හොඳට හොදගෙන ලියට කපා ගන්න ඕනේ. හොඳට පිපිලා තියෙන්නේ ඊට පස්සේ මේකේ උලන්ට යන්න මෙන්න මේ විදියට ආයෙත් ටික වෙලාවක් මේක අණා ගන්න ඕනේ අපි මේ පීස් එකේ ටොපින් එක වෙනම හදා ගන්න ඕනේ මොකද අපි මේ පීස් එක හදන්න යන්නේ ගෑස් කුකර් එකේ හින්දා එහෙම නැතුව මේ ලෝල් ටික එහෙම අමුවෙන පීස් එකකට දාලා ඒක මේ විදියට බේක් කරගන්න ගියොත් එහෙම අණිය කර වෙනවා ඒ හින්දා අපි මුලින්ම ටොපින් එක හදාගනිමු ඉස්සරනම් අපි මේ චිකන් ටික හොඳට බැදගමු. මේ වගේ රන්වන් පාට වෙනකන් බැද ගන්න ඕනේ. ඊට පස්සේ අපි වෙනම වාජනයක් අරගෙන ඉතුරු ටික තෙම්පරාදු කරගන්නවා. මුලින්ම සොසේජස් ටික පස්සේ තව තෙල් ටිකක් දාලා ඒක රත් වුණාම සුදු ලුණු දාගන්නවා සුදු ලුණු ටික හොඳට බැදුනහම ඒකට ලුණු
ඒවගේම මාළු මිරිස් බෙල් පෙපර් ටික ඒ ඔක්කොම දාලා හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. ඒ වගේම මේ ටෙම්පරාදුවට රසපඳමුට ලුණු ගම් මිරිස් ඒ විතරක් නෙමෙයි කැලි මිරිස් ටික උදාන්න මතක කරන්න එපා. මේ එළවලු ටික හොඳින් ටෙම්පරාදු වුණාට පස්සේ ඒකටම සොසේජස් ටිකයි චිකන් ටිකයි දාගන්න. චිකන් දාද්දී පොඩි තීරු කපලා දාගන්න. ඊළඟට මොසරෙල්ලා චීස් ටික මෙන්න මේ විදිහට ග්‍රේට් කරගන්න. ටිකක් ටික තීරු හිටින ග්‍රේට් කරගන්න ඕනේ. ග්‍රේට් කරගන්න පොඩි වෙලාවකට කලින් චීස් එක අරන් එළියෙන් තියන්න. හැබැයි ගොඩක් වෙලා එළිය තියන්න එපා. එතකොට ග්‍රේට් කරගන්න අමාරුයි. මේ තියෙන අපේ ගෑස් ලිප් අවන් එක. දැකලා තියෙනවද මෙහෙම එකක්? පරණ රොටි තැටියක් ගෑස් ලිපේ තියලා ඒක උඩින් මේ විදියට පුංචි කෝප්පයක් තියලා රොටි තැටිය ප්‍රමාණයට හරියන රාස්පානක් මෙන්න මේ විදියට අනිත් පැත්ත හරවනවා. ඊට පස්සේ ගින්දර ටිකක් වැඩියෙන් දාලා මේක ටිකක් රත් වෙන්න අරින්න ඕනේ. මෙන්න මේ ටික තමයි අන්තිමේට අපි ගාව තියෙන්නේ. පොඩියට කඩාගත්තු පිටිගුලි, අපි හදාගත්තු ටොපින් එක, ඒ වගේම තෙල් ටිකක්, අපි ග්‍රේට් කරගත්තු චීස් ටික, ඔරිගානෝ ටිකක්, ඒ වගේම මම මේකට තව ගත්තා තක්කාලි සෝස් ටික. මේ තියෙන්නේ මම පීසා හදන්න ගන්න තැටි දෙක. මේවා රස්පාන් තැටි. ඕන කෙනෙක් විතරක ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ රස්පාන් තැටි වලට හොඳට වටේට තෙල් ටිකක් ගා ගන්න ඕනේ. ඊට පස්සේ අපි හදාගත්තු පිටිගුලිය මේ තැටිය උඩින් තියලා මේ තැටිය ගන්න හොඳට තවා ගන්න ඕනේ. මේ රොටිය අපි ටිකක් තුනියට හදා ගන්න ඕනේ. මොකද අපි හදන්නේ ගෑස් කුකර් එකේනේ. එහෙම නැති වුණොත් මේක ටිකක් තැම්බෙන්න හොර වෙනවා. ඊට පස්සේ අතින්ම මෙන්න මේ විදිහට රොටි වාටියක් හදාගන්න. රොටි හදාගත්තට පස්සේ මෙන්න මේ විදිහට ගෑරුප්පුවක් අරගෙන මේක හීට් එකක් විදගන්න. එතකොට රොටි වායු බුබුල හැදෙන්නේ නැහැ. මුලින්ම මේ රොටි උඩට සෝස් ටිකක් දාලා හැන්දකින් මේක මුළු රොටියම හොඳට ගාගන්න. ඊට පස්සේ මේක උඩ මොසරෙල්ලා චීස් ටිකක් දාලා ඒක උඩට අපි හදාගත්තු ටොපින් එක දාන්න. මේ ටොපින් එක උඩට ආයෙත් මොසරෙල්ලා චීස් ටිකකුයි ඔරිගානෝ ටිකකුයි දාගන්න. මේ ඔක්කොම ටික දාලා ඉවර වෙලා වටේ වාටියේ ආයෙත් තෙල් ටිකක් ගාගන්න. ඔන්න දැන් අපි අපේ පීස් එක බේක් කරන්න යන්නේ. මේ විදියට අර පුංචි කෝප්පේ උඩින් පීස තැටිය තියලා රස්පානෙන් ආයෙත් වහගන්න ඕනේ. මේ විදියට විනාඩි 15-20ක් අපි පීස එක බේක් කරගන්නවා. මේ බලන්නකෝ විනාඩි 20කට විතර පස්සේ මේ තියෙන අපි ඒ විදියට හදාගත්තු පීසා. මේ පීසාක හැදුවේ නම් මගේ හස්බන්ඩ්. මම ඉතින් පොඩි පොඩි උදව් කරා විතරයි. හැබැයි ඉතින් අන්තිමේ කණේ කේනම් වැඩි හරියක් කරුවේ මම. ඉතින් එහෙනම් ඔයාලා මේ වගේ අමුතු ගැජමැටික් සෙටප් එකකුත් හදාගෙන පීසා හදලා බලන්නකෝ. එහෙනම් අදට මම ගිහින් එන්නම්. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.